අධ්‍යාපනය ගැන මට වඩා මම හිතන්නේ ඒක මම දෙයක් කියනවට වඩා මම උපුටා දැක්වීමක් කරන්න කැමතියි. මේ මම උපුටා දක්වන්නේ විල්හෙල්ම් හම්බෝල්ට් ලෝකයේ බිහිවෙච්ච පුරෝගාමි අධ්‍යාපනඥයෙක් 18 වෙනි ශතවර්ෂයේ රුසියාවේ. එමෙන්ම ඔහුගේ නමින් තමයි අද ජර්මනි හම්බෝල්ට් සරසවිය නම් කළා තියෙන්නේ. ඔහු කියනවා මෙහෙම අධ්‍යාපනයේ අරමුණ ගැන. සන්තෘප්ත මිනිසකු බිහි කිරීමේ මූල ධර්මයේ වන්නේ කිසිදු බාහිර බලපෑමකින් තොරව ස්වාධීනව විමර්ශනය කරමින් ධනාත්මක ලෙස නිර්මාණය කිරීමට ඉඩ සැලසීම. මේක තමයි අධ්‍යාපනයේ අරමුණ. ඔබත් මා හොඳටම දන්නවා මේ අරමුණු ලංකාවේ ඒ ආකාරයටම නැති බව. නැතිනම් මෙය ව්‍යාපාරයක් බවට පත් වෙමින් යනවා. එය රැකියාවන් සඳහා මාත්තු කරන නැත්නම් සිසුන් මාත්තු කරන කම්හලක් බවට පත් වෙලා තියෙනවා. කලාවේ මේක ඉතාමත්ම හොඳට පාසල් අධ්‍යාපනය ගැන මේ අධ්‍යාපන ක්‍රමයේ තියෙන වැරද්ද ගැන අවුරුදු මම හිතන්නේ දැන් 20කටත් වැඩි 20කට නෙමෙයි 30-40කට කලින් අපි අතරේ අද නැති සෝමලතා සුභසිංහ මහත්මිය විකෘති නාට්‍යයෙන් මේ ගැන කියලා තියෙනවා. මේ අධ්‍යාපනයේ වරදක් තියෙනවායි කියලා අපි පිළිගන්නවා. ඒ නිසා මේ මෙතනට වාඩිලා ඉන්නේ මේ තියෙන එක ඒ විදිහටම ගෙනියන්න කියන්න නෙමෙයි. නමුත් දැන් මෙතනදී මේ පනත ගෙනල්ලා තියෙන්නේ මේ කිසිදු ආකාරයක අධ්‍යාපනයේ උතුම් පරමාර්ථ සාක්ෂාත් කරගන්න නෙමෙයි. ඒ පනත ගෙනල්ලා තියෙන්නේ අරමුණ වන්නේ අධ්‍යාපනය කරන පුද්ගලික ව්‍යාපාරයක් බවට පත් කිරීම සහ සිතීමේ නිදහස අවුරමි තමන්ට කැමති පුරවැසියන් පිරිසක් බිහි කර ගැනීමටයි. ඒ නිසායි මම මෙතන අද වාඩි වෙලා ඉන්නේ මේ පනතට විරුද්ධ. අර හම්බෝල්ට් කිව්වා වගේ මේ ස්වාධීන විමර්ශනය කිරීම සහ ධනාත්මක ලෙස නිර්මාණය කිරීම මම හිතන්නේ හමුදා නිලධාරීන් ප්‍රමුඛ කරගත් මඩුල්ලකින් සිද්ධ වෙනවායි කියලා. අධ්‍යාපනය 21 වෙනි සියවසට ගැලපෙන ආකාරයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැහැ. නමුත් 21 වෙනි සියවසේ අධ්‍යාපන ක්‍රමය ගැන මම දන්නේ මේ අයට අවබෝධයක් තියෙනවායි කියලා. ඒ කුමක් විය යුතුද කියලා. අවබෝධයක් තිබුණත් ඔවුන්ට වැඩක් නැහැ. අර මම කලින් කිව්ව දේ තමයි ඔවුන්ට කැමති පුරවැසියන් බිහි කිරීම තමයි ඔවුන්ගේ අරමුණ. 21 වෙනි සියවස ගැන කියද්දී අද ලෝකයේ සිටින ප්‍රබලතම චින්තකයෙකු වන යුවාල් නොවා හරාරි අධ්‍යාපනය ගැනමින් කතා ගැන ඔහුගේ අදහස් දක්වනවා මෙහෙම. කියන අද ඕනම කෙනෙකුට තොරතුරු දැන ගැනීම මහ දෙයක් නෙමෙයි. තමන් අතේ ෆෝන් එකක් තියෙනවනේ ශිෂ්‍යයෙකුට ඕන තොරතුරක් දැනගන්න පුළුවන් Google එකෙන්. නිසා තවදුරටත් වනපොත් කිරීම පොත්පාඩම් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒ ප්‍රඥා අධ්‍යාපනයේ අරමුණ වන ප්‍රඥා සම්පන්නයන් බිහි කිරීම ප්‍රඥා සම්පන්න මිනිසුන් බිහි කර ගැනීමට ඔහු කරුණු හතරක් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ඔහු ඉංග්‍රීසි භාෂාවේ C අකුරු හතරකින් කරුණු හතරක් ඉදිරිපත් කරනවා. ඒ C අකුරු හතර තමයි පළේදී තමයි ක්‍රිටිකල් තින්කින් විචාරාත්මක චින්තනය. මේ අහුරන්නේ විචාරාත්මක චින්තනයයි. දෙවෙනි එක තමයි ක්‍රියේටිවිටි නිර්මාණාත්මක බව. තුන කලබරේෂන්. හතර කමියුනිකේෂන් සන්නිවේදනය සාමූහිකත්වය නිර්මාණකරණය සහ විචාරාත්මක සිටීම. මේ කරුණු තමයි 21 වෙනි සියවසේ මුළු ලෝකයේ පුරා සිටින අධ්‍යාපනඥයන් මූලිකම වැදගත්ම කරුණු හතර හැටියට පිළිගන්නේ. මම මේ පනතට විරුද්ධ වන්නේ මේ කිසිදු කරුණක් 21 වෙනි සියවසට ගැලපෙන අධ්‍යාපනයට අවශ්‍ය කිසිදු කරුණක් මේ පනත තුලින් ඉෂ්ට නොවන නිසා. දැන් මේක බලන හැම දෙනාම මේ අපි ඉදිරියේ මේ රූපවාහිනී ඉදිරියේ ඉඳන් බලන මේ හැම දෙනාම 100%ක්ම වගේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබා ගත්ත කට්ටිය. හරි. එතකොට අපි නැවත හිතන්න ඕන අපි අධ්‍යාපනය ලබා ගත්තේ කොහොමද? මේ නිදහස් අධ්‍යාපනයක් අපිට ලැබුණේ කොහොමද?
1943 CWW කන්නගර මහත්මයා මේක ශ්‍රී ලංකා ආණ්ඩුවට බ්‍රිතාන්‍ය යටත් වැසි ආණ්ඩුවක් විදිහට තියෙද්දි ब्रिटानी अटते आंडक तीयदी श्रीलंका पूर्वस डब्ल्यू डब्ल्यू खन्नगर महात्म्य अध्यापन मतिर मे गिदिपत्कली पार्लमेंट इथिंग दैंग ए निध अध्यापने अटते अभी मम मे उब बलन हेमदेनाम अध्यापने लभुआ युकुर लंका मेधक्वा निधस्तिरलाती देखा एक निध सौख्य निध अध्यापने दध सौख्यट वेलाती दे बहुमदनो अद निध सौख्य पिरीहेमीन पिरीहेमीन पिरीहेमी हिम न्यति बॉट दैन पत्लाती नो दैंग පෞද්ගලික රෝහල් අපිට වළක්වන්න බෑ නමුත් ඒකත් එක්ක මේ රජයේ රෝහල් වලට ඇති වෙලා තියෙන తత్వය ඒවට ලැබෙන ප්‍රතිපාදන ඒවට ලැබෙන පහසුකම් ඒවයින් වෛද්‍යවරු හෙදියන්ගේ తత్వයක් අපිට විශාල වශයෙන් අත්සන්න ලැබෙනවා එතකොට දැන් මේ తత్వේ තව ටිකක් ඉදිරියට ගියොත් මොකද්ද වෙන්නේ අධ්‍යාපනයේ දැන් මේක වුණොත් එහෙම මට තියෙන එකම ප්‍රශ්නේ මම ඒකයි මම කියන්න හදන්නේ හරි දැන් කාට හරි ඕන නම් කවුරු හරි දැන් දෙමව්පියෝනේ මේ ළමයින්ව විශ්වවිද්‍යාලයට යොමු කරන්නේ දෙමව්පියන්ගේ කැමැත්ත මතනේ කවුරු හරි දෙමෝපියෙකුට ඕන නම් තමන්ගේ ළමයා මේ අපි කතා කරපු විදිහට බොහොම මේ කීකරු ළමෙක් විදිහට හදා ගන්න ඕන නම් නැත්තම් ඉතාමත්ම හොඳ අනපිලිපදින හිටු කිව්වම ඔහොම ඉන්න පළ කිව්වම ඔහොම යන හරිද එහෙම ළමෙක් හදා ගන්න ඕන නම් හරි මේ කොතලාවල විශ්වවිද්‍යාලේ හදා ගන්න කිසි ප්‍රශ්නයක් නැද ඒකනේ එහෙම මිලිටරිකරණයට අවශ්‍ය කීකරු හොඳ ළමෙක් හදාගන්න අවශ්‍ය නම් කාට හරි මේ විශ්වවිද්‍යාලෙ තිබිච්ච දේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකට දාගන්න එහෙම මොකද අපි හැමදෙනාම විවිධයිනේ එහෙම හැංගීම් තියෙන එහෙම අවශ්‍යතා තියෙන දෙමව්පියෝ ඉන්න පුළුවන් තමන්ගේ ළමයා එහෙම හිටු කියලා ඉදිරියට හදාගන්න ඕන දෙමව්පියෝ ඉන්න පුළුවන් පළ කියන තැන කිව්වම දුවන ළමයි හදාගන්න ඕන දෙමව්පියෝ ඉන්න පුළුවන් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ අන්න ඒ කට්ටියට මේ විශ්වවිද්‍යාලෙ තිබිච්ච දේ ඉංග කිසිම ප්‍රශ්නයක් නැහැ මගේ තියෙන ප්‍රශ්නේ මේකයි ඒකට अध्यापन अमात्यांशे हो उसस अध्यापन अमात्यांशे हो विश्वविद्यालय प्रतिपादन कमीशन सभा हो संबंध करगेन मेक पोदुभावट पात करगन्ने मुकुटद हरि दे मेक मे पौद्गलिक विश्वविद्यालय कधिकरण प्रश्न वितरक निमे मेक समस्त अध्यापने तुलम मे विश्वविद्यालय नियामनेम मेकट मे 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 अतिकरण मे नमदने किं हो दहदने तु मंडले अट हृदमुदावे पसदने सह ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වර්ගයාගේ අනුදැනුම මත 3 දිනක් කවට පස්සේ තවත් ඉතිරි සියල්ලම දේශපාලන පද්වි මාවට පස්සේ කිසිම සියල්ලම ක්‍රියා කරන්නේ ආණ්ඩුවට ඕන විදිහට. දැන් මේ කිසිම ආණ්ඩුවක් මේ අපිට ආදරේ නැහනේ. දැන් මේක ගෙනාවේ යහපාලන ආණ්ඩුව 2018. හරි. එතකොට දැන් 2021 අපහු දැන් ඒකට විරුද්ධ වෙච්ච කඩේම අපහු ගේනවා. හරිද? ඒ කියන්නේ මේ කිසිම කවුරුවත් මේ හොඳ කට්ටිය නෙමෙයිනේ. ආණ්ඩුව ඔක්කොම අපිට මේ ජනතාවට කෙලවන්නේ නේ හදන්නේ. හරිද? ඒගොල්ලන්ගේ ඕන දේවල් ටික කරන්න. ඒගොල්ලන්ට එහියන් ටිකක් කරන්න. හරි දැන් දැන් සරලව ගන්නකෝ මේ පහුගිය මේ කොවිඩ් කාලේ සීමාව ඇතුළතදී පොඩ්ඩක් හිතලා බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කී දෙනෙක් මාරුවීම් ලැබුණද? ගෙදරවල් වලට ගියාද? වෙන වෙන තැන් වලට ගියාද? ඇයි? මේ ප්‍රශ්නේ අහන්න ඔබෙන්. ඇයි සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ඉහළ නිලධාරීන් කී දෙනෙක් මාරුවීම් ලැබුණද? ඇයි එහෙම උනේ? ආණ්ඩුවට අවශ්‍ය එහෙයි වැඩ ටික කරා ගන්න බැරි සියලුම දෙනා මාරුවීම් ලැබුවා. නැත්නම් වෙන තැන් වලට ගියා. මේක තමයි අවශ්‍ය. ඉතින් ඒ වැඩේ දැන් අධ්‍යාපනයටත් කරන්න ඕනේ. ආණ්ඩුවට අවශ්‍ය අධ්‍යාපනයට තමුන් කියන දේ කරන්න අවශ්‍ය නිලධාරීන් ටිකක් බිහි කරගන්න අවශ්‍යයි. එහෙම ශිෂ්‍යයන් පිරිසක් බිහි කරන්න අවශ්‍යයි. ඒකට තමයි මේක කරන්නේ. නැතු වෙන කිසි දෙයකට නෙමෙයි. හොඳට බලන්න දැන් හැම සමහරක් වෙලාවට සතියෙන් සතිය සමහරක් වෙලාවට මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්පෝක්ස්මන්ලා මාරු වෙනවා. සමහරක් වෙලාවට අද කොවිඩ් ගැන කියපු එක නෙමෙයි මේ හෙට කියන්නේ. මොකද අපිට ඕන විදියට කොවිඩ් ගැන කියුව වෙන නිසා ආණ්ඩුව මොකද කරන්නේ? ඒගොල්ලෝ මාරු කරනවා. හොඳට බලන්න මේ සිද්ධ වෙච්ච දේවල් මේ ආසන්න මාස 3 4 5 ඇතුළත. ඉතින් ඉස්සරහට වෙන්නේ තෝකයි. හොඳේ මේ යුද හමුදා නිලධාරියෙක් ඇවිල්ලා අධ්‍යාපනය ගැන කතා කළා. ආචාර්ය මහජරු මේ සියලු දෙනාම එළියට විසිනවා. මේ යුද හමුදා නිලධාරිය කියලා තරු පැලඳගෙන අධ්‍යාපනය ගැන කතා කරා. අපි ඉතින් අහන් ඉන්නෙනවා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙම කැමති දෙමව්පියන්ට තමාගේ ළමයින් එහෙයන් විදිහට හදන්න කැමති දෙමව්පියන්ට එහෙම විශ්වවිද්‍යාලයක් තියෙච්ච දෙන් ඒක ඕනනම් කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ අපි කිසිම විරුද්ධත්වයක් නැහැ මගේ නම් කිසිම පෞද්ගලික විරුද්ධත්වයක් නැහැ ඒකට තිබිච්ච දෙන් මේ කොතලාවල විශ්වවිද්‍යාලය නමුත් මම කියන්නේ ඒ ඒ ඒක අරමුණු කරගෙන සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම මම කියුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මේ සියල්ලම මේකෙන් මිලිටරි කරකරණය කරන්නේ කරන්නේ ඇයි ඒකට වෙන එකක් තිබිච්ච දෙන් ඒ නිසා මේ අපි මේ ඔබ අපි හැමෝම
මේ අද අපි මෙතන ඉන්නේ මේ නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලබාගත් නිසා ඒකට පින් සිද්ධ වෙන්න අර CWW කන්නගර මහත්මයාගේ නිදහස් අධ්‍යාපනය පින් සිද්ධ නැත්තම් මම මෙතන නැහැ මේ කවුරුත් මේ මේ ඔබ ඔබ හැමදෙනාම ඒ අධ්‍යාපනයෙන් අධ්‍යාපනයේ ප්‍රතිඵල ඉතින් ඒ නිසා මම හැමදෙනාගේ මිල්ලා සිටින්නේ මේකට කිසිම කොන්දේසියක් නැතුව විරුද්ධ වෙන්න මේ මේක අනිවාර්යයෙන්ම ඔබේ 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 දරුවා විනාශ කරන පියවර නැතුව ඔබට අවශ්‍ය විශ්වවිද්‍යාලයක් ඕන නම් මේක වෙනම විශ්ව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විදිහට කරගෙන ඔබේ දරුවා එහෙයිය කිරීම සඳහා මේකට ගියාට ප්‍රශ්නයක් නැහැ නමුත් සමස්ත ලංකාවේ දරුවන්ගේ නාමයෙන් මේ කරන ව්‍යසනයට එකහෙලා විරුද්ධ වෙන්න ඒක ඔබේ හෘද සාක්ෂියෙන් කල්පනා කරලා බලන්න එහෙම නොවුනොත් කවදාවත් මින් ඉදිරියට අධ්‍යාපනය ගැන කතා කරන්න අපිට ලැබෙන එකක් නැහැ අපි ජීවත් වෙන්නේ සිවිල් නීතියක් ඇතුළේ අපි සිවිල් පුරවැසියන් අපි හමුදාවේ සමාජිකයින් නෙමෙයි අපි කියලා කියන්නේ ඔබත් මමත් ඇතුළුව හමුදාවේ සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය සේවය නොකරන සියලන් මං කියන්නේ ඒගොල්ලෝ ඒගොල්ලෝ සමාජයට ආවට පස්සේ සිවිල් නීතිය යටතේ තමයි ඉන්නේ ඒගොල්ලෝ නිල ඇඳුම් ගැලෙවුවට පස්සේ සිවිල් නීතිය යටතේ තමයි ඉන්නේ මම හිතන්නේ අපි සිවිල් පුරවැසියන් විදිහට අපි ජීවත් වෙන්නේ සිවිල් නීතියක් ඇතුළේ අපිට ඕනේ නැහැ මිලිටරි නීතියක් අපිට ඕන නැහැ මිලිටරි අධ්‍යාපනයක්. අපි සිවිල් පුරවැසියන්. කරුණාකරලා අපේ සිවිල් නීති ආරක්ෂා කරලා සිවිල් නීතිය කියලා කියන්නේ අපේ අයිතියක්. ඒ කියන්නේ අපේ අයිතීන් සුරක්ෂිත කරන්නේ නීතිය විසින්. නීති ආධිපත්‍ය විසින්. එතකොට එතෙන්ට සිවිල් නීතියට මිලිටරි නීතිය ආදේශ කිරීම බලන්න මොනතරම්ම අවුලක්ද කියලා. සමාජයේ මේ සුනිල් අයියා කිව්ව වගේ ලෝක රටවල් තියෙන යුද හමුදාවන් නැති රාජ්‍යයන්. ඔවුනයි යුද හමුදාවක් නැති කරලා තියෙන්නේ. ඔවුනයි සාමයෙන් ඉන්නේ මේ වෙලාවේ. ඔවුනයි ප්‍රීතියෙන් ඉන්නේ. ඔවුන් කොහොමද ප්‍රීතියෙන් ඉන්නේ? ඔබත් මමත් දන්නවා යුද හමුදාව මේ වෙලාවේ සල්ලි වලට ගන්න පුළුවන්. ලෝකයේ යුද හමුදාව මම කියන්නේ මේ ලංකාවේ පටලගෙන මේවට එල්ලෙන්න හදන්න එපා. මම කියන්නේ ලංකාවේ යුද හමුදාවක් කියන්නේ නෙමෙයි. ලෝකයේ යුද හමුදාව කියන එක හමුදාව කියන එක මිලිටරි කරනේ කියන එක දැන් බිස්නස් එකක්. එතකොට අපි හදන්නේ රටක් විදියට ඒ මිලිටරි බිස්නස් එකට ඇතුල් වෙන්නද? කාවද විනාශ කරන්න හදන්නේ මොකක්ද එහි අරමුණ මොනවද මේවා අරමුණ ඔබ විශ්වාස කරනවා නම් මිලිටරි නීති ඕනේ කියලා අපේ රටේ විනය හදන්න මම පුද්ගලිකව විශ්වාස කරනවා අධ්‍යාපනය සෞන්දර්ය පරිකල්පනය වගේ දේවල් වලින් තමයි මිනිසුන්ගේ විනය බිහි වෙන්නේ අර හදන කොටුව ඇතුලේ තියෙන ළමයා කොයි වෙලාවක හරි කොටුවක් කඩලා යන්න පුළුවන් කොටුව කඩලා සාමාන්‍ය සිවිල් නීතිය උල්ලංඝනය කරන්න පුළුවන් කවුද වගේ කියන්නේ මම කියන්නේ විනය තුළ විනය තියෙන්න ඕනේ අධ්‍යාත්මය තුළ අධ්‍යාත්මෙන් පිරිපුන් පුරවැසිය බිහි කරන්න නම් පරිකල්පනය අධ්‍යාපනය කලාව මේ හැම දෙයක්ම තියෙන්න ඕනේ ඒ නිසා මම හිතන්නේ නැහැ මගේ ප්‍රබල විරෝධයක් තියෙනවා මම කිව්ව කාරණා දෙකට නිදහස් අයිතීන් උල්ලංඝනය කිරීම දෙවෙනි කාරණේ තමයි මිලිටරිකරණය නිදහස් අධ්‍යාපනය ගැනවත් අධ්‍යාපනයේ නිදහස ගැනවත් කිසිම ආකාරයක වගකීම් සහගත අරමුණක්වත් අදහසක්වත් මේ පාලකින්ට නැහැ කියන එක අපිට දැන් පෙනී ගිහිලා තියෙන්නේ අධ්‍යාපනය කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකමක් ඒක තමන් සතු වත්කමානුව වෙනස්කමකට ලක්විය යුතු දෙයක් නෙවෙයි කියලායි මගේ අදහස ඒ වගේම අධ්‍යාපනයේ නිදහස මේ වෙන විටත් ලංකාව තුල පවතින අධ්‍යාපන ක්‍රමයේ තියෙන පසුගාමී ආකෘතිය පිළිබඳව අපි ඇත්තටම විවේචනාත්මකව කතා කරමින් සිටිනවා දරුවාගේ චින්තනමය නිදහස තෝරා ගැනීමේ අයිතිය ප්‍රශ්න කිරීමේ නිදහස වගේ කාරණා පිළිබඳව අපි කතා කරන යුගයක මේ පාලකයින් මේ අධ්‍යාපන ක්‍රමය තවත් පසුගාමී තලයකට අරගෙන යන තමයි ලෑස්ති වෙමින් ඉන්නේ. අපි නිර්මාණකරුවන් විදිහට චින්තනමය නිදහස පිළිබඳව වද වෙනවා. මේ පවතින ක්‍රමයෙන් එහාට ගිහිල්ලා ප්‍රගතිශීලී සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් දේවල් ප්‍රශ්න කර යුතුයි කියන ආකල්පය දරුවන්ගේ අධ්‍යාපනයට එකතු නොවුනහොත් මේ රටට කුමක් වෙයිද මේ රටේ අනාගතයට කුමක් වෙයිද එනිසා අපි මේ පාලකයන්ට කියා සිටිනවා මේ රටේ අධ්‍යාපනය ගැන අත්නෝමතික තීරණවලට එළඹෙන්න එපා කියලා. ඒ වගේම අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා රටක් විදියට ස්වාධීන විය යුතු නම් තමන්ගේ දරුවාගේ ස්වාධීනත්වයේ අයිතියට මුලින්ම ගරු කරන්න කියලා. එනිසා අධ්‍යාපනය මිලිටරිකරණය කරමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මර්ධනය කිරීම සඳහා නැත්නම් සංස්කෘතික මිනිසා මර්ධනය කිරීම සඳහා ගෙනීමට නියමිත මේ මහා උගුලට හසුනවන්න මේ අතිශය භයානක පනතට විරුද්ධ වන්න කියලා මම මේ රටේ සබුද්ධික ජනතාවගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටිනවා